සුබ දවසක් කියලා පිළිගන්නවා Peacock Graphic Studio YouTube channel එකේ ඔයාලා සියලු දෙනාම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Fiverr ගැන මුලින්නම් කියලා දෙන video series එක. තවත් එක video එකක් එක්ක. ඉතින් මේ video එකෙන් මම කතා කරන්නේ Fiverr හොරු ගැන. ඉතින් මොකද්ද මේ Fiverr හොරු කියන්නේ? ඉතින් අද video එකෙන් මම කතා කරන Fiverr එක හරහා අපි ළඟට එන හොරු සම්බන්ධව. ඉතින් ඔයාලට මේ video එක ගොඩක් වැදගත්tei අලුත්ම සෙලස්ලාට. ඉතින් මගේ video බලලා Fiverr එකේ account හදාගෙන දැනට success වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් එයාලට උදව්වක් විදිහට තමයි මම මේ video එක කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඔයාලට අත්දැකීමක් කරගෙන Fiverr එකේ ඉදිරියට යන්න. ඉතින් මේ දේ ඔයා ගොරුවට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා මේක ගැන දන්න නිසා මේ වගේ හොරුන්ගෙන් බේරිලා ඉන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ලයික් කරන්න, මේ අලුවන්ට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක තාම subscribe කරපු නැති අය ඉන්නවා නම් channel එක subscribe කරන්න. මොකද ඔයාට Fiverr විතරක් නෙවෙයි Prebic, Adobe Stock, Shutterstock සයිට් හරහා ග්‍රැෆික් ඩිසයින් කරලා කොහොමද මුදල් උපයන්නේ කියන එක ගැනත් මම මේ channel එකෙන් කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට මගේ channel එක වැදගත් වෙයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතිවමු අද video එකට. බලමු අපි කොහොමද හොරාව අඳුරගන්නේ කියලා. හොඳයි මං මුලින්ම ඔයාලට පෙන්නන්න මට ආපු email එකක්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන Fiverr එකෙන් ආපු email එකක් තියෙනවා. මම මේ ක්ලික් කරනවා. එතකොට මෙතන බලා ගන්න පුළුවන් මගේ account එකේ නම සහ මට email එක එවපු කෙනාගේ නම මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. email එකක් මෙතෙන් ආවට Fiverr එකෙන් තමයි message කරලා දෙන්නේ. Fiverr එකට ආපු message එකට අදාළ email එක තමයි මේ මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ විදිහට message කීපයක් දාලා අවසානයේ මෙන්න මෙහෙම message එකක් දාලා තියෙනවා. මෙන්න මේ වගේ වැඩ වගේක් එයාලගේ තියෙනවා. කරන්න කැමති නම් මෙන්න මේ WhatsApp number එකට message එකක් දාන්න කියලා තමයි message එක දාලා තියෙන්නේ. ඉතින් මේ WhatsApp number contact details Fiverr එකේ share කරන්න බෑ කියලා මම කලින් ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ Fiverr එකෙන් customers ලා ගලවලා ගන්න නිසා. ඉතින් Fiverr එකේ ඉන්න customers ලා එළියට ගත්තොත් එයාලට ගොඩක් පාඩුයි. ඉතින් අපේ 100ට 20ක් අය කරලා මේ දේවල් කරගෙන යන්න එයාලගේ ආදායමත් ඒ වගේ මේ වෙබ්සයිට් නඩත්තු කරන්න කිසියම් මුදලක් යන නිසා. ඉතින් මේ විදිහට මට මැසේජ් එක ඊමේල් එකෙන් ඇවිත් තිබුණාට මම මගේ account එකට log වෙලා බලපුවාම ඉතින් මගේ Fiverr account එකේ මේ මැසේජ් එක පේන්න තිබුණා. ඉතින් මේ තියනවා මෙතන inbox එක මෙතන තියෙන මේ මැසේජ් එක මෙතන පෙන්වන්න ඕනේ. තමයි මෙතන notification තියෙන තැන මේ message කියන තැන අර rose party dot එකක් වෙලා තියෙනවා. ඉතින් ඒ මුකුත් මේකේ තිබුණේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි මේව අර contact details එහෙම share කරලා තියෙන නිසා මෙයාගේ account එක ලොක් කරලා තියෙනවා. ඉතින් ඒක මම හොයාගත්තේ මෙන්න මේ view and reply කියන බටන් එක ක්ලික් කරාපුවම අපිට එතෙන් යන්න පුළුවන්. දැන් මම මේ RAM box කියන software එක තමයි use කරන්නේ මගේ email බලන්න. ඉතින් ඒ නිසා මෙතනින් ක්ලික් කරලා යන්න බෑ. මම ඒකට අදාළ link එක මෙතනින් copy කරගන්නවා. ඊට පස්සේ මම මේ Fiverr account එකේ තියෙන browser එකට ගිහිල්ලා මේ link එක paste කරනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් එයා අපිට එවලා තියෙන message ටික අර email එකේ තිබිච්ච message ටික මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මේවා එවලා තියෙන වෙලාවල් අපිට බලන්න පුළුවන්. අවිස් වර්ක් කියලා තියෙනවා 9:38 9:38 9:38 9:38 9:38 9:38. ඉතින් මේ මැසේජ් කිහිපයක් එකම වෙලාවෙ එවන්න විදිහක් නැහැ මේක. ඒ කියන්නේ මේ විදිහට මැසේජ් කිහිපයක් එයා පුරුද්දක් විදිහට එහෙම නැත්තම් එයාගේ ප්ලෑන් එකක් මේක. يعني ළඟ ළඟ මැසේජ් කිහිපයක් දානවා මැසේජ් ගොඩක් දාලා රිප්ලයි කරපු නැති නිසා මෙන්න මේක එව්වා වගේ අදහසක් එන විදිහට තමයි මේ මැසේජ් ෆෝමැට් එක එයා හදාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කියලා තියෙනවා අර මේ වට්සප් නම්බරේ තියෙනවා. ඊට පස්සේ මෙතන Fiverr එකෙන් කියලා තියෙනවා කැන්නෝ ලොන්ජර් බී කන්ටැක්ට්. ඒ කියන්නේ මට මෙයාව කන්ටැක්ට් කරගන්න විදිහක් නැහැ. කන්ටැක්ට් කරගැනීමේ හැකියාවක් නැහැ. නමුත් මගේ රෙස්පොන්ස් රේට් එකට මේකේ කිසිම බලපෑමක් නැහැ. ඉතින් ඔයා දන්නවා Fiverr එකට කෙනෙක් මැසේජ් බය කියන්නේ මැසේජ් කරාට පස්සේ අපි එයාට රිප්ලයි කරන්න යන කාලය යනවා. අපේ රෙස්පොන්ස් රේට් එක තීරණය වෙනවා. ඉතින් මේ මැසේජ් එකෙන් කියන්නේ මේක මෙයාව අපිට කන්ටැක්ට් කරගන්න දෙන්න බෑ. නමුත් මේක ඔයාගේ රෙස්පොන්ස් රේට් එකට බලපාන්නේ නැහැ කියන එක තමයි මෙතෙන් කියවෙන්නේ. ඉතින් අපිට ඒක ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ මම කරේ හැබැයි මේ විදිහේ මැසේජ් එකක් ආවම අපිට ගොඩක් හිතන මෙහෙම ඇත්ත වෙන්නේ නැති කියලා. ඉතින් ගොඩක් මල්ලලා මේවට අහුවෙනවා. ඒකයි මම මේ වීඩියෝ එක කරන්නත් හිතේ. හරි මම WhatsApp එකට ගිහිල්ලා ඊට පස්සේ මම එයා ඒ නම්බරේ සේව් කරා මේ විදිහට F1 කියලා සේව් කරලා තියෙනවා. ඒකල මම එයාට මැසේජ් එකක් දැම්මා. මුලින්ම මේ විදිහට මම මැසේජ් එකක් දැම්මා. හායි මම මේ සේව් කරපහම මෙතන ගෑනු කෙනෙක්ගේ ෆොටෝ එකක් තමයි වැටුනේ. ඒ නිසා මම මැඩම් කියලා ගැහුවා. හායි මැඩම් මේ ගෑනු කෙනාගේ ෆොටෝ එක මෙන් අයින් කරලා වෙන්න ඇති මම හිතන්නේ දැන් වැඩේ ගැස්සුනාට පස්සේ. හායි මැඩම් කියලා දැම්මා. ඒ මැසේජ් Fiverr එකේ මට මැසේජ් එකක් කරලා දුන්නා කියලා දැම්මා. ඊට පස්සේ එයා මට මෙන්න මේ මැසේජ් එක ගෙවුවා. හෙලෝ එයාලගේ කම්පැනි එකේ නමක් මෙන්න මෙතන තියෙනවා. ඊට පස්සේ එයාගේ නම මෙන්න මෙතන තියෙනවා. ඊනේ එයාගේ පෝස්ට් එක ඊට පස්සේ එයාගේ ඇඩ්‍රස් එක තියෙනවා.
රෙජිස්ටර් වෙලා තියෙන ඇඩ්‍රස් එක. ඊට පස්සේ මෙතන තියෙන මගේ ඉස්තර ටිකක් ඕනේ කියලා තියෙනවා. ෆුල් නේම් එක හා තිබුණා, මම නම ඇව්වා. ඊට පස්සේ කන්ට්‍රි එක, ඒජ් එක වගේ දේවල් හා තියෙන මම ඒවට උත්තර දුන්නා. ඊපස්සේ මෙන්න මේ විදිහ මැසේජ් එකක් කරලා තිබ්බා, "Thanks great, welcome on board. So tell me how experience with freelance." ඒ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක අහලා තියෙනවා ෆ්‍රීලාන්ස් ජොබ් වල. එයාලගේ ජොබ් මට ලබා දෙන්න. ඉතින් මං ගැන පොඩි විස්තරයක් මෙන්න මේ විදිහ ආවා. අවුරුදු 7ක විතර පළපුරුද්දක් තියෙනවා කියලා. ඉතින් එයා ඊට පස්සේ අපිට කියලා තියෙනවා මෙන්න මේ රැකියාවන් තමයි එයා ළඟ තියෙන්නේ. ඊට පස්සේ මං කිව්වා මේකෙන් ගොඩක් දේවල් මට පුළුවන්, එකක් දෙකක් හැරෙන්න කියලා. ඊට පස්සේ නමුත් එයාලගේ කම්පැනි ගැන විස්තරයක් කරන්නද කියලා අහනවා. ඉතින් මං කිව්වා මම ඔයාලගේ වෙබ්සයිට් එක බැලුවා. ඒ කියන්නේ මං මෙයාලගේ නමක් තියෙනවනේ, මේ කම්පැනි නමක් කියලා තියෙනනේ. මම මේ නම සර්ච් කරා Google එකේ. ඉතින් ඊට පස්සේ එහෙම නමකුත් තියෙනවා. මම මේක කොපි කරලා අරන් මෙතන තියෙනවා ඒ කම්පැනිගේ අදාළ වෙබ්සයිට් එක. මෙන්න මේක. ඉතින් මම මේක බැලුවා. මේකේ ඉතින් ඇත්ත වගේ හිතනවා මේ විස්තර දැක්කම. මේ වෙබ්සයිට් එක, මේ වෙබ්සයිට් එක වෙනම එකක් මම හිතන්නේ. මේ වෙබ්සයිට් එක වෙන එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකේ විස්තර ටික විදිහට මේ වෙබ්සයිට් එක නියෝජනය කරන පරිදි තමයි එයා අපිට මෙසේජ් කරන්නේ. ඉතින් මේකේ ජොබ් වර්ගයක් තියෙනවා. මේ ජොබ් නම් එයා කියන ජොබ් වලට කිසිම සමාන බවක් නැහැ. එයා කියන මේකේ වෙබ්සයිට් එකේ තියෙන ජොබ් නම් අපිට කරන්න පුළුවන් ඒවත් නෙවෙයි මං හිතන්නේ තියෙන්නේ. මෙන්න මේ තියෙන ජොබ් මේවා. ඉතින් අපිට මේ කමියුනිකේෂන් ඔෆිසර්, freelance assistant, freelance assistant, customer support officer යන වගේ තියෙනවා. නිකන් බර ජොබ් වර්ගයක් තියෙන. මේවා අපිට කරන්නත් බෑ. ඉතින් මේ වෙබ්සයිට් එක නියෝජනය කරන විදිහට තමයි එයා අපිට මැසේජ් කරන්නේ. එතනින් ඉදිරියට ගියාම එයා කම්පැනි ගැන වෙන මේ විදිහ විස්තරයක් කියලා තියෙනවා. කියන්නේ අපේ විශ්වාසය ඇති වෙන විදිහට තමයි එහෙම කරන්න තියෙන්නේ. අපේ විශ්වාසය දිනා ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට කම්පැනි ගැන පොඩි විස්තරයක්. ඉතින් මේකත් මහා බොරුවක් තමයි මේ තියෙන්නේ. එයා අපේ පෝට්ෆෝලියෝ එකක් ඉල්ලලා තියෙනවා. අපේ වැඩ කරපුවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මං ගාව ඇත්තන පෝට්ෆෝලියෝ එකක් නැහැ. මං පේපික් මගේ account එකේ link එක යවුවා. එතකොට එයාලට බලා ගන්න පුළුවන් මං කරපු වැඩ මොනවද කියලා. ඒක යවුවට පස්සේ එයා මෙන්න මේ විදිහට message එකක් කරලා තියෙනවා. "Congratulations, record successfully" කියලා හැම. ඒ කියන්නේ මම මේ වැඩ වලට තෝරාගෙන තියෙන විදිහට තමයි එයාලා message එක දාන්නේ. ඊට පස්සේ මං "Okay, thank you" කියලා කිව්වා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ කියලා හැමෝට පස්සේ "All right, dear" කියලා මෙන්න මේ වගේ PDF එකක් තියෙනවා. ඒකේ තමයි job විස්තර තියෙන්නේ ඔක්කොම. ඒක ඒකෙන් job එකක් තෝරාගෙන ඉදිරියට වැඩ ටික කරගෙන යන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි, පහසුයි, හරිම සුන්දරයි වගේ අදහසක් තමයි මෙතෙන්දි අපිට එන්නේ. ඒකල මම PDF එක ඩවුන්ලෝඩ් කරා. PDF එක ඩවුන්ලෝඩ් කරලා කියවලා බැලුවා. මේකේ terms and condition එහෙමත් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට අර වෙබ්සයිට් එකේ තියෙන නම තමයි මේ ලෝගෝ එක තමයි මෙතන තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ about us එක තියෙනවා. ඒක මෂන්. ඉතින් ඔන්න ඔය දේවල් කියවන්න පුළුවන්. මම මේ හැම එකම කියවලා බැලුවා. කියවගෙන යනකොට මට තේරුණා මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි අපිට තියෙන වැඩ. තියෙන මෙතන රයිටින් කියලා තියෙනවා. කියන්නේ තියෙන මොන හරි පොතක් වගේ දෙයක් ටයිප් කරන්න තියෙන්නේ. පිටු 40ක් ටයිප් කරනවා රුපියල් 2000ක් දෙනවා. මෙතන පිටු 80ක් ටයිප් කරනවා 4000ක් දෙනවා. ඊට පස්සේ ට්‍රාන්ස්ලේෂන්, ඒ කියන්නේ භාෂා පරිවර්තනය කරන්න. මෙන්න මේ වගේ ගාණක්. ඊට පස්සේ අපේ කැටගරි එකට අදාළ විදිහට යනවා නම් ලෝගෝ ඩිසයින් 10ක් කරනවාට 8500ක් දෙනවා. ෆ්ලයර් ඩිසයින්, බිස්නස් කාඩ්, පෝස්ට් ඩිසයින්, පෝස්ටර් ඩිසයින්. නොවිදි ජොබ්ස් ටිකක් දාලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ලෝගෝ ඩිසයින් 10ට. ලෝගෝ 10ක් කරනවාට දෙනවා ඩොලර් 4500ක්. ඉතින් අපි බලමු ඩොලර් 4500ක් කියන්නේ. මනි කන්වර්ටර් එකට ගිහිල්ලා මෙතන 4500 ගන්න. 4500ක් කියන්නේ වැඩ පේනවා 116යි. 16 ලක්ෂ 41754. ලක්ෂ 16ක් දෙනවා අපිට. ලෝගෝ 10ක් කරනවා. ඉතින් ඉස්සෙල් දෙනවා මේක බලනකොට. ඉතින් මට ඔතෙන්දි තමයි මට හිතුනේ දැන් ෆයිවර් එක හරහා මෙහෙම මැසේජ් එකක්වත් දාලා මෙයාට ලෝගෝ 10ක් කරන්න මෙච්චර මුදලක් වැය කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි කල්පනා කරත් එහෙනම් ෆයිවර් එකේ ඩොලර් 5000ක් ලෝගෝ හදන මිනිස්සු ඉන්නවා. ඉතින් හරි දැන් මෙයාලා ක්වලිටි එක ගැන හිතනවා කියලා හිතමුකෝ. ක්වලිටි හොඳම ක්වලිටි එකෙන් ලෝගෝ එක ඩිසයින් කරනවා. ඉතින් එහෙම වුණොත් ඩොලර් 1000ක් වගේ මුදලක් වැය කරලා වුණත් අපිට මේ ලෝගෝ ටික
අදාගන්න පුළුවන් 5 එක. ඉතින් හොඳම ලෝගෝ ඩිසයිනර් කෙනෙක් අල්ලගෙන ඉතින් එතකොට උනත් බලන්න පුළුවන් ඩොලර් 4000 4500ක් කියන්නේ වැඩියෙන් 1000ක් අයින් කරා. ඩොලර් 3500ක් නිකන් වැය කරයිද කෙනෙක්. මේ වගේ පොඩි දෙයකට. ඉතින් මේවට රැවටෙන මිනිස්සු ඉන්නවා ඉතින් අපි මේක ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි. ඊට පස්සේ මේකේ පල්ලෙහාට ගියාම මෙන්න මෙතන තියෙනවා kindly note the following. මේක follow කරන්න නැතුව ඉන්න එපා කියලා. මේ රතු පාටින්ම පෙන්වලා තියෙනවා මේක පොඩ්ඩක් වැදගත් කියලා. ඉතින් මම මෙතන මේ ටික පොඩ්ඩක් කියවගෙන යනකොට මට ඉංග්‍රීසි කියවන්නත් නැද්දා. ඉතින් කොහොමද translate කර කර කියවනකොට මෙන්න මෙතන තියෙනවා මේ ඩොලර් 20ක registration fee එකක් ගෙවන්න ඕන කියලා තියෙනවා. වැඩේ පටන් ගන්න කලින් project එක පටන් ගන්න කලින් ඩොලර් 20ක registration fee එකක්. ඉතින් ඒ වගේම තව විස්තර ගොඩක් තියෙනවා මේක ඇත්ත හිතන විදිහටම තියෙනවා. මම පොඩ්ඩක් පල්ලෙහාට ගියාම මේ how to start කියන එක. ඒකෙත් මුලම තියෙනවා ඩොලර් 20ක් ගෙවලා ඉන්න ඕනේ අපි වැඩ පටන් ගන්න. ඉතින් මේක තමයි එයාලගේ ආදායම් මාර්ගය. ඉතින් මේක දිහට අඩහරි මැසේජ් කරලා අල්ලගෙන එයාලා ඩොලර් 20ක් ගලව ගන්න තමයි try කරන්නේ. ඉතින් මේකේ ඩොලර් 20ක් කියලා මෙතන තිබුණා ඩොලර් 50ක කතාවකුත් කොහේ හරි තිබුණා. මෙන්න මෙතන. මේ මෙතන තියෙන මේ ඩොලර් 50ක් ගෙවන්නත් තෝනේ ඔක්කොම වැඩිටින් ගන්නවා හිතන්නේ. අර ප්‍රොජෙක්ට් ඔක්කොම ගන්න පුළුවන් ඩොලර් 50ක් ගෙවුවා කියලා උනහ එකක් තියෙනවා. ඉතින් මේ වැඩිටි ඔක්කොම ගන්න කෙනෙක් තල්ලි තියෙන කෙනසෙන් දැක්කොත් එහෙම ඩග් ගාලා ගෙවනවා. මේ වැඩිටින් ගන්න ඕන නිසා. ඒ වගේ මොඩ කෙනෙක් වෙන්නත් ඕනේ. ඉතින් මේ වගේ ගණන් අරගෙන මේ බලපුවම තේරෙන්න ඕනේ මේක බොරුවක් කියලා. ඊට පස්සේ ඉතින් මම නොදන්න ගානට පොරට මැසේජ් කරා. ගෑනු කෙනෙක් විදිහට තමයි තිබ්බේ. account එක ඉන්නස් මම කෝකටත් මෙන්න මේ විදිහට මැසේජ් එකක් ආවා මට මුදල් ලබා ගැනීම මුදල් ලබා දීමේ හැකියාවක් නැහැ මට වැඩ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒකට reply කරේ නැහැ මම hello කියලා දැම්ම ඊට පස්සේ hello කියලා දාලා දෙනවා මම හැමෝම මේ මුදල් කපා ගන්න බැරිද මම වැඩ කරලා ඉවර වුණාම කියන්නේ මට ලැබෙන මුදලින් ඒක අඩු කරගන්න බැරිද කියලා. ඉතින් ඒක නෝ කියලා තියෙනවා. ඊට පස්සේ කොහොමද මුදල් ගෙවන්නේ කියලා හැමෝම කියන්නේ මට මුදල් ගෙවන්න පුළුවන් වගේ අදහසක් දුන්නා. ඊට පස්සේ මෙන්න මේවා PayPal, Skrill, Payoneer, Neteller, GPay, cryptocurrency ඔන්න එයාට ගෙවන්න පුළුවන් method සෑහෙන ප්‍රමාණයක් දීලා තියෙනවා. ඊට පස්සේ මම කිව්වා ඕකේ මම මුදල් ගෙවනවා PayPal හරහා මට PayPal email එක ගෙවන්න කියලා. Are you ready to make payment now? Can payment take then current last thing kiyala na mon yes madam kiwa. It was a me vidiyata link ekak kawa thiyena. Then donate karana vidiyata thamai salli yawanna kiyala thiyenne PayPal ekin. It was man hari dan mama mudal danna okkoma last thi. Namuth mata obe ID ekak balanna one me ananne thamai thawur karaganna one nisa ID ekak balanna one mata ID ekai ఫోటో එකක් එවන්න කියලා දෙනවා. එයාගේ නම ඇඩ්‍රස් ඔක්කොම මට එවලා තියෙන්නේ. ඉතින් මට ID එක බලන්න ඕන කියලා මම මෙහෙම එකක් කියවුවා. ඊට පස්සේ I am ready deposit money. මම money දාන්න මේ ලෑස්ති වෙලා ඉන්නේ. මට ID එක බලන්න ඕන ටග් ගාලා එවන්න කියලා. ඊට පස්සේ එයා කියලා දෙනවා you have the link already. يعني කලින් මේ link එක ගෙවුවා කියලා කියනවා. ඒක මේ link එක ගෙවුවා කියන්නේ. මේ link එකේ තියෙන PayPal link එක තියෙන්නේ. ඒක වැඩක් නැහැ. ඊට පස්සේ මම නැවත මේක මතක් කරන්න මේ විදිහට මේ ආයෙත් ඒකම යවුවා. මේ විදිහට අතක් දාලා ඊට පස්සේ නෑ මැසේජ් මං හිල මඩම් කියලා දැම්මා ආයෙ දෙයක් කියලා දැම්මා ඊට පස්සේ ටික වෙලාවකින් yes I am there මේ process එකට කැමති නැත්නම් ඔයාලට අයින් වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් එහෙම අයින් වෙන්න පුළුවන් කියන එකෙන් එතකොට දැන් අපිට තේරෙනවා මෙතන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එයාට identity දෙන්න හැකියාවක් නෑ. ඊට පස්සේ එයාගේ photo එක තියෙන කෙනා මං හොයාගත්තා. මේකේ website එකට ගියාම මේක මේ about us කියන එකට ගියාම අර ගෑනු කෙනාගේ photo එක තියෙනවා මෙතන. මේ යාළගේ ටීම් එකේ මෙම්බර් කෙනෙක් තමයි මෙන්න මෙයා ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා තමයි එයාගේ පෝස්ට් එක තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එක. ඊට පස්සේ මේ නම සහ පෝස්ට් එක. පෝස්ට් එක හරි නම මෙන්න මෙතෙන්ට යද්දි මෙයාට වෙනස් කරලා දෙයක්. මෙන්න මෙතන නම my name is මෙලොයි මොරින් මොරින් ජෙසි කියලා තමයි එයාගේ නම තියෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ මෙන්න මේ විදිහට වෙන නම. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මේක ඔරෙක්ගේ වැඩක් කියලා හොයාගන්න පුළුවන් උනේ. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට ඊට දැම්ම මේ විදිහට නම පරස්පරයි ඔය හොරේ මේ වගේ හොරාඩ කරන්න එපා කියලා. මෙන්න මේ විදිහට මැසේජ් එකක් දැම්ම. ඉතින් ඊට පස්සේ ආයේ
రిప్లై కరితే అంత మెసేజ్ బలత్నే మహితాన్ని సమహారక్కిన బ్లొక్కర్లు దాన్ని అవి మెసేజ్ కరేనా ఇది ఉన్నోహమ దేవాల తమ సిద్ధేమ వైవేకి ఇతరక్ నేను ఫ్రీలాన్స్ టైటిల్లత్ ఏమై మే వాగే వెడ కరద్ది బహుం పరిశ్రమ వెడ కరన్నోని ఇది దుప్పత్ మినిస్సు తమ మే వాగే వెడ కరన్ని టంగాల అహు వేలా ఇది మే వాగే వైవేకడ గాన కెపెన వాడ వడ హొందై అపి టెలియన్ వెడ కరన్న తీననం కెల హితిచ్చామ అర కేన విధిర వెడ కరన එයාලට සල්ලිත් දාන ඉතින් අපි අපි එයාලට එයාලා යටතේ අපි වැඩ කරනවා නම් අපි මොකටද එයාලට සල්ලි ගෙවන්නේ ඉතින් එයාලා යටතේනේ අපි ජොබ් එකක් කරන්නේ ඒතකොට එයාලා අපිට පඩි ගෙවන්නේ අපි කරන වැඩේ ඉතින් අපි එයාලට ගෙවලා එයාලට වැඩ කරලා දෙන පිළිවෙල මොකක්ද දන්නේ ඒවා පොඩ්ඩක් හිතන්න ඕනේ හැබැයි ඉතින් ගන්න ක්‍රමක් තියෙනවා ෆයිවර් එකෙන් එළියට මිනිස්සු ගන්න ක්‍රම තියෙනවා ඉතින් මම ඔයාලට පෙන්නන්නම් එකක් මගේ ෆයිවර් account එකේ දැන් මේකට order එන්නෙත් නැහැ මේ මේ account එකට ෆයිවර් account එකට මම මේක मैंने पार्टी करने इतना मेरे रिस्पांस टाइम में का तड़वे लाती है नहीं कहीं मेरे में इन नाम के कस्टमर के ने इधर मेरा मम फाइव वेकिंग लिए डालने थी गोड़ा कड़े इन्होंने दिमा मैं आठ बजे ना तो मेरे को लोगो डिजाइन गिग्गे अपने का नहीं लोगो डिजाइन गिग्गे के मेरे कैलेंडर कैलेंडर डिजाइन इधर बस सोशल मीडिया पोस्ट उन्होंने कहा कि कस्टमर्स इतरमचर बेलवा सहन इलाट कस्टमर्स गलवला गंडपूल अड़कर पुलवांग क्रम अत्यन डीटेल मार करगनि मेवागे हरुंग बेरी करगा कोहमदीन दिवाले कील दिन उत्साह कदे मल्ली नंगील मल्ली पोड विनको मेवागे विन अहू विन इतना तो लोक प्रोजेक्ट एक्पार लोक मुद्दे बलापुर गेडवाहेम कर मेवागे दीवाने पानी अभी मंगे पूर्वांग जेन्युइन कस्टमर के सह हो रे अंदर मैं वाले जेन्युइन कस्टमर के सह हो रे थिंक वाला मेक अद्धकी मकर पूर्वांग मेरे फाइव वेकिंग कस्टमर्स एलियवा मैं मे कथाकर बलापुर नीति विरोधी बेड़ा इतनी तमाम हिता मेवागे कोहमद करके थिंक अलते कस्टमर कनेक्ट मेदे कर गलवला वेकूतना तपिट ऑर्डर इनके हिता बर थिंक ग्राफिक डिजाइन वाई करना पुलवा ग्राफिक डिजाइनर्स इनवा इतर कस्टमर्स आप कस्टमर्स इतर इतर इनवा ඇයාටත් පහසුවක් මේකෙන් එළියට එන්න පුළුවන් නම් ඉතින් එළියට ගන්න ක්‍රමයක් තියෙනවා ඉතින් මම ඒකත් ඔයාලට පස්සේ ඊලියකින් කියලා දෙන්නම් එහෙම නැත්නම් මැසේජ් එකක් හරි කැමති කෙනෙක් ඒක දැනගන්න ඕන කෙනෙක් ඉන්නා නම් මට WhatsApp මැසේජ් එකක් හරි දාලා තියන්න මම පොඩි කේස් එකක් තියෙන මම ඒක මැසේජ් එකකින් හරි ඔයාලට කියලා දෙන්නම් ඉතින් මේ විදිහට ප්‍රසිද්ධිය එක කියන එක හරි නැහැ කියලා හිතනවා මම ඉතින් ග්‍රැෆික් ඩිසයිනර්ලට නිතර නිතර මේන බයස් ලයින් වල ඉතින් එයාලට මේ විදිහට එයාලා ගලවලා එළියට ගන්න හැකියාව තියෙනවා ඊට පස්සේ තින් එයාලට පහසුවක් අපිටත් පහසුවක් මුදල් ඉතිරේ නැහැ මොකද අපි දැන් ඩොලර් 5ක ඕඩර් එකක් අපිට ආවොත් මම අඩුම ගාණෙන් කිව්වොත් අපිට එන්නේ ඩොලර් 4යි ඉතින් ඒ ඩොලර් 5ේ ඕඩරේ දාන්න ඒ බය වියදම් කරන ඩොලර් 7ක් විතර එයාගේ ඩොලර් 2ක් කැපෙනවා අපේ ඩොලර් 1ක් කැපෙනවා අපිට එන්නේ ඩොලර් 7ෙන් ඩොලර් 4යි ඉතින් අන්න ඒ වගේ ලොකු කොස්ට් එකක් යනවා මේ විදිහට 5ව හරහා දිගටම වැඩ කරන කෙනෙකුට ඉතින් ඒ නිසා හොඳම වැඩේ තමයි ෆයිව් එකෙන් එළියට ගන්න එක. ඉතින් ගන්න එක මම ඔයාලට මේ විදිහට ප්‍රයිවට් විදිහට කියලා දෙන්නම්. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නැවතත් කියන්නේ channel එක හොඳයි නම් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපුවාම ඔයාලට notification එකක් ගෙනගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් එක්ක මම ඔබට සුබ දවසක්.